අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුවයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 850ක් අතුරින් ඖෂධ කිහිපයක් හැරුණු විට සියලුම ජීවිතාරක්ෂක ඖෂධ තුග අඩුවකින් තොරව පවත්වාගෙන යන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. පසුගිය දිනවල පැවති ජලකෙලීම් තත්වයෙන් පසු ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගනිමින් මෙම සෞඛ්‍ය කඳවුර ක්‍රියාත්මක වනවා. සෞඛ්‍ය අමාත්‍යංශය හැටියට විශාල වැඩ කොටසක් රටේ මේ දිනවල කරගෙන යනවා. පහුගිය කාලේ විශාල ආන්දෝලන ලක් වෙලා තිබිච්ච ඖෂධ හිගයන් පිළිබඳ තත්ත්වය ඉතාම කඩිනමින් විපරම් කළා. ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුගතව මිලදී අරගෙන අගහිගයක් නැතුව පුළුවන් තරම් හොඳින් රටේ ජනතාවට ලබා දෙන්න උත්සාහ කරනවා. ජීවිතාරක්ෂක ඖෂධ සියල්ලම අපිට අතිතරම් අවශ්‍ය තොග මේ රටේ ඕන වෙලාවක අපි පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි අනෙකුත් බෝන වන රෝග පිළිබඳ කාරණේදී විශේෂ අවධානය යොමු කළ කටයුතු කරනවා. ඒ නිසා මම ඉතාම සතුටෙන් කියන්නේ ගත වෙච්ච මාස පහක කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන්ගේ ඉතාම ක්‍රමානුකූල අඩුවීමක් තිබෙනවා. ඉතාම වගකීමෙන් සතුටෙන් කියන්න පුළුවන් 2024 වසර මෑත ඉතිහාසය තුළදී ලංකාවේ ඩෙංගු මරණ අඩුම වසර බවට පත් කරගන්න අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. කරාපිටි රෝහල කියන එක අපි ගාල්ල ජාතික රෝහල බවට පරිවර්තනය කරනවා ජූලි මාසෙදී. කෝටි 200ක මුදලක් ලබලා දීලා තියෙනවා ගාල්ල රෝහලේ කටයුතු වෙනුවෙන්. ඉතින් කරාපිටි රෝහල විතරක් නෙවෙයි ඇස්වාටු සංකීර්ණය අපි පිළිසකර කරනවා. දැන් අවුරුදු 20කට විතර පස්සේ ඇස්වාටු සංකීර්ණය තිබුණා උසුසලක් කොළඹ හතේ අවුරුදු ගාණක් වහලා තිබුණේ. අපි ඒකත් දැන් ප්‍රතිසංස්කරණය කරනවා. මේ අවුරුදු අවසන් වෙනකොට ඇස්වාටුව හන්දියට අලුත් පෙනුමක් එන විදියට අපි කොළඹ මහ රෝහලත් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරනවා කියලා මම ඉතාම සන්තෝෂෙන් සිහිපත් කරනවා.